කරන වැඩ නැහැ නේ කඳුරුර ගෙදර මේ කප්පම් ගත්තයි කියලා තරන් මහත්තයා කිව්වා ඒක මේ කතාවදී උඩුදර නැහැ කියලා කිව්වෙත් නැහැ නේ يعني මිනිස්සෙක් බය කරලා මේක වගේ කප්පත්තරේ දානවා කියලා එහෙම කිව්වා ඒතර එහෙම කෙනෙක් තමයි මේක ගෙනාවේ දැන් මේ ඒතර බද මේ ඉතිහාස බබල් ඔව් ඒතර ඉතිහාස් කී දේශපාලන අනිතක ඉතිහාස් කියන්නේ ඔයා ඒ දැන් ඉතිහාස් දැන් පෙනෙන්නේ මහත්තෙක් විදියටනේ ඒතර ඉතිහාස මතක් කරනවා අර මේ දකුණු පලාස්සම මැතිවරණ වෙලාවේ අර ආව ෆ්‍රැන්සිස්කෝ සිද්ධිය කියලා ෆ්‍රැන්සිස්කෝ කියලා කෙනෙක් ඉස්සුවා. ඔස්සලා මේ මගේ වයසින් ඉන්න කට්ටිය දන්නවා ඒ හොයාගන්න නෑ. අන්තිමේදී මේ ඒ කියන්නේ මහා ඇමතිවරු දිවුරුන් දෙන්න ආණ්ඩුකාරයා නේ. ආණ්ඩුකාරයා හිටි ඉතිහාසයේ තාත්තා. ඔව්. ඔබ අදත් එක් වී සිටින්නේ වෙලාව නොබලා පත්තර කියවන ලංකාවේ එකම ජනප්‍රිය වැඩසටහන කාබන් ටීවී නාලිකාවේ හිට් ෂොට් වැඩසටහන සමගයි. අදත් අපි වෙනදා වගේම සතියේ උණුසුම් කළ මාතෘකාව පිළිබඳ වෙනස්ම දෘෂ්ටි කෝණයකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට වෙනදා වගේම මාත් එක්ක අදත් ඉන්නවා විපුල. මම කතා කරන්න බැලුවේ දැන් මේ තවත් මාතෘකාවක් තමයි දැන් මේ IMF එකේ දෙවැනි ණය වාරිකය අපිට ණය කොටස මුදල් කොටස ලැබෙන්න නියමිතයි. හැබැයි අපිට අපි එකඟ වෙලා තියෙන IMF එකත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන ගිවිසුම් වල එකඟතාවයන් වලින් 33%ක් විතර වගේ තමයි සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ වෙනකොට. මේ 33%ක් තියාගෙන මේ දෙවැනි ණය වාරිකය ලැබීම සම්බන්ධයෙන් අපිට ධනාත්මක තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. නෑ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි IMF වලට දැන් මේ ගිය කලින් සියලුම අවස්ථාවල 10 වෙනි වතාවක් ගිහිල්ලා තියෙනවා. 1964 ඉඳන් ඒක අවස්ථාවකවත් අපිට බැරි වුණා ඒ කියන්නේ රෝඩ් මැප් එක ඒගොල්ලෝ දෙනවනේ. ඒ රෝඩ් මැප් එකට අනුව යන්න. මොකද හැම වෙලේම මේ අපේ ලංකාවේ තියෙන්නේ මේ මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයනේ. ඒතකොට සමහරවට ඒ රෝඩ් මැප් එකේ තියෙන්නේ අවුරුදු 10ක් හරි 15ක් හරි. ඒ කියන්නේ ඉදිරියට තියන්නේ. හරි දැන් ගත්තොත් දැන් මේක තියෙන්නේ 2048 වෙනකන් කියමු. ඒතකොට එතකොට එහෙම අපි යන්නේ. ඒ කියන්නේ රටක් ගන්න වෙනස් කරනවා. ඔව්. ඒ කියන්නේ වෙනස් කරලා මේ ඊළඟට බලය ගන්න ඉන්න දේශපාලන පක්ෂයේ තියෙන්නේ. ඒ පක්ෂයේ ගිහිල්ලා මේ අර වැඩපිළිවෙල සම්පූර්ණ කඩාකප්පල් කරනවා. සාමාන්‍යයෙන් ලංකාවේ පහුගිය අවුරුදු 94 ඉඳන් ගමුකෝ 94 ඉඳන්ම 95 ඉඳන්ම ඕක අපි දැක්කා. හරි අද දැක්කා මේ ඒක කඩාකප්පල් කරනවා. ඒ කියන්නේ පසුගිය කාලේ යහපාලන ආණ්ඩුව තියෙන කාලෙත් IMF එකට ගිය වෙලාවේ ඒ දුන්න රෝඩ් මැප් එක අපිට කරන්න බැරුණා. හැබැයි දැන් මේක දැන් අපි ඉන්නේ තීරණාත්මක තැනක. මොකද ඒ කලින් අර හැම අවස්ථාවකම මේ කියන්නේ රට මේ අර ණය ගෙවා ගන්න බැරිව අර රට අපි කියන්නේ මේ බංකොලොත් බා කියන්නේ රටේ ෆයිනෑන්ෂල් කියන්නේ මූල්‍ය බැඳීම් අපිට කරගන්න පුළුවන් මට්ටමේ හිටියා අපි කලින් වතාවල. හැබැයි මේ වතාවේ නැහැ. හරි මේක හරි මේ භයානක තත්ත්වයක්. හරි අපි දැන් වහාම අපි දැන් රාජ්‍ය සේවයේ ප්‍රතිවගත කිරීම හරි කියමුකෝ. මේ ගෙවුම් ශේෂයේ ගෙවුම් කිරීම කියමුකෝ. හරි එතකොට මේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර කියමුකෝ. ඒතර මේවා සම්බන්ධව දැන් අපි ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වුණ නැත්නම් ඒ කියන්නේ IMF එක බලබලා ඉන්නේ නැහනේ. ක්‍රියාත්මක වුණ නැත්නම් ඒ බර්න් එක ගන්න කෙනෙක් නැහැ. හරි කලින් අපි ගත්තොත් එහෙම දැන් මේ ලෝකේ තියෙන්නේ අර මේ 1980 තිබුණ ලෝකේ නෙවෙයි. ඔව්. එතකොට අපි ගත්තොත් එහෙම යුරෝපා සංගමයට හරි එහෙම නැත්නම් අපි යටත් විත්‍යා කිරුපිට බ්‍රිතාන්‍යයට හරි ඇමරිකාවට ටිකක් හරි අමාරුයි. ඒ කියන්නේ අපි වගේ රටක් මේ ෆන් කරන්න මේ වෙලාවේ අමාරුයි. හරි දැන් චීනය වුණත් චීනයට ලොකු විශාල ප්‍රශ්න තියෙනවා. මේ ඉන්දියාවෙත් දේශපාලනේ අවිනිශ්චිතයි. හරි. ඒතකොට එහෙම ලෝක තත්ත්වයක් ඇතුලේ අපේ ඒ කියන්නේ අවම වශයෙන් ඒ කියන්නේ අඳු පක්ෂයේ විපක්ෂය අතර එකඟතාවයක් තියෙනවා. හරි ඒකඟතාවය තිබුණ නැත්නම් අපි ගත්තොත් අපි හිතමු මේ ආණ්ඩුව පරාජය වුණා කියලා. ඊළඟ ආණ්ඩුවක් මොකද්ද විකල්පය? ඒතකොට ඒ විකල්පයක් මේකම තමයි. IMF එකේ ඒ සහතිකය නැත්තම් අපේ රටට ආයෝජක එන්නේ නැහැ. ආයෝජක එන්නේ නැත්නම් වෙන කෙනෙක් අපිට මේ කියන්නේ ලෝක බැංකුවෙන් එන්නේ නැහැ. දැන් කියන්නේ ගෙවුම් ශේෂය දැන් IMF එක ආවන් පස්සේ තමයි ලෝක බැංකුව සංවර්ධන වැඩවලට.
Ara gollo ini geum sheshe. Tapi dekat ni, IMF ek apa pertama ani tayar ten. Tapi api mi IMF ekat tek meiti ni ekangkata abian kita adu muka ni sihir hatta bahagel. Sihir hatta bahag matang orang kian nun. Sama ini. Mau mi janapri, kaya adu paksi sah vipaksi mi janapri desa pali kani. Janakantawadi desa pali ibat ten. Kaya mi mi ekat api muda den nun. Muda dum netang api api loko arbu dekat ya nawa. Api rata mulika sewa kau atta kan yang lebih itu. Hari ini wajib sewa, wajib pulau angin, perawan sewa, dia apa? Kau atta kan yang lebih itu. Saya insa, mama kaya ni, meter ni dia api kagak tahu kerja inno ni, kaya ni popi, kaya saja bet pirsa kinno, saja bet inna, kaya ni, yang mau boleh dia tiennya piris make. එකතු යුතු එහෙම නැත්නම් අපි විශාල අරුත දෙයකට යනවා. ආතික ආර්ථික හා භෞතික සැලසුම් කරන කාර්ක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගම මන්ත්‍රීවරයා කියලා තිබුණා අපේක්ෂිත ආදායම ට්‍රිලියන 3ක් වුණාට ලැබිලා තියෙන්නේ ට්‍රිලියන 1.1 කියලා. එතකොට මේක ගැන කතා කරනකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඊළඟට සුරා බදු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව වගේ ආයතන ගැන කතා කරා. ඇත්තටම මේ ආදායම දෙකෙන් එකටත් වඩා අඩු වෙන්න හේතුව කියන්නේ තුනෙන් එකක් වගේ අඩු වෙලා තුනෙන් දෙකක් වගේ අඩු වෙලා තියෙනවා. ඇත්තටම මේ හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ කතා කරපු ආයතනවල තියෙන අකාර්යක්ෂමතාවයද නැත්නම් දූෂණ වංචාවද? මේක අපි ප්‍රශ්නේ බලපුවම අපිට තේරෙන්නේ තමයි දැන් අපි මේ අපි ගත්තත් එහෙම බජට් එකදී අපි අපේක්ෂා කරනවා ආදායමක්. අපි කියනවා මේ 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 බදු ආදායම් මෙච්චර ප්‍රමාණයක් ලැබිය යුතු. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් සාමාන්‍යයෙන් අපි මේ අපි වගේ රටකට IMF එක වගේ කියන්නේ 120ක වගේ ආදායම් ප්‍රමාණයක් තියාගන්න ඕනේ. දැන් ගත්තොත් මේ තියෙන්නේ 109ක් වගේ. ඒතර ඒක අපි වැඩි කරගන්න ඕනේ. ඒක අවමෝෂේ. මේ එතකොට දැන් අපිට තේරුම් ගන්න දේ තමයි දැන් මේ බජට් එකෙන් අපේක්ෂා කරන ආදායම අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආදායම් වෙන ප්‍රධාන ආදායම් මාර්ග තුනක් තමයි ඉන්කම් ටැක්ස් ඉන්ලන්ඩ් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකත් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකත් රේගුව. එතකොට ඔය තුනෙන් අපේක්ෂිත ආදායම ලැබෙන්නේ. හරි. එතකොට ගැටලුව තියෙන්නේ මේ ආදායම නොලැබුණාම අපි අපේක්ෂා කරන වියදම් ටිකක් තියෙනවනේ. ඒ වියදම් ටික සීමා වෙනවා. ආණ්ඩුවක් විසින් කළ යුතු බජට් එකෙන් පොරොන්දු වුණා. අපි හිතමු ගුරුවරුන්ගේ හිගවැටුප් ගෙවන එක කියමුකෝ. ඒතකොට හිගවැටුප් ගෙවන එක ගෙවන්න බැරි වුණා. මොකද මේ අපේක්ෂිත ආදායම ලැබෙන්නේ නැහැ. අර තුනෙන් දෙකක් ගෙවන්න තියෙන එක. ඔව් ගෙවන්න තියෙන එක ලැබෙන්නේ නැහැ. එතකොට ආයෙ මොකද්ද කරන්නේ? එක්කෝ සවරින් බොන්ඩ්ස් වලට යන්න ඕනේ මොනවා හරි වගේ. දැන් අපි කියන්නේ මේවා කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් වෘත්තීය සමිති ඇවිල්ලා සටන් කරනවා ඒගොල්ලොන්ගේ ගෙවටුප් ගෙවන්න කියලා. ගෙවටුප් ගෙවන්න රජයට මුදල් ලැබිලා නැහැ. ඒ කියන්නේ රජයේ සතුව මුදල් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට රජයට සිද්ධ වෙන එක මේ මේ බණ්ඩාරගාර බිල්පත් වලින් මුදල් ගන්න. ඒ මුදල් ගන්න වෙන්නේ කීයද? ඉතාල ඉහළ පොඩි එකට. එතකොට එන්නේ එහෙම වෙලා තමයි ලංකාවේ ඔය ණයකන්ද ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට මෙතනදී අපි දැක්කදී තමයි දැන් එතන අපි ගත්තොත් ලංකාවේ තාම ඒ කියන්නේ අපි මොන කතා කිව්වත් ලංකාවේ තියෙන්නේ තාම ටැක්ස් ෆයිල්ස් ලක්ෂ 5යි. ඔව්. හරි මේ යෝගී තා කුඩා ප්‍රමාණය. ඒතොර අනිත් ආයතනත් ඒ කියන්නේ බදු පැහැර හරිනවා. ඔව්. හරි බදු පැහැර හරිනවා. හරි. දැන් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ මේ නේ රිජුම් බදු වෙන්නේ. ඒක පැහැර හරිනවා. ඒතොර මේ මෙතන මේක පැහැර හරින්න බෑ මේ 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 ආයතනවල ඒ කියන්නේ නිලධාරීන්ගේ සහයක් නැතු. ඔව්. හරි. මේ නිලධාරීන් ඒ කියන්නේ මේ බදු පැහැර හැරීම සඳහා මේ උදව් කරනවා. දැන් ඔය අපි ඔයගොල්ලෝ දැකලා තියෙන බදු උපදේශකවරු කියලා කට්ටියක් ඉන්නේ. ඔව්. ඔය බදු උපදේශක. ඒගොල්ලෝ කරන්නේ මේ බදු කොහොමද පැහැර හරින්නේ? පැහැර හරින්නේ කියලා උගන්වන්නේ කන්නේ. හරි. ඒ නිසා මම කියන්නේ දැන් මේ දැන් අලුතෙන් මේ IMF එකත් කියලා තියෙනවා මේ මට්ටමට බදු අය කරගත යුතුයි කියලා. හැබැයි අපේක්ෂා කරන බද්දව තව අය වෙන්නේ. මම කියන්නේ මේ 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 මේවා සම්බන්ධව දැන් අපි දැකලා තියෙන ප්‍රධාන මාධ්‍ය තුල සාකච්ඡා වෙන්නේ මේ වෙන වෙනේවනේ. දැන් මම සාමාන්‍ය කාරණා මම කියන්නේ මේවා සම්බන්ධව කියන්නේ දේශපාලන පක්ෂ කියන්නේ මොන පක්ෂයේ බලයට આવත් මේවා මේ විධිමත් කර රාජ්‍ය ආදායම කියන්නේ අපි ගත්තොත් එහෙම අපි ගෙදරක ආදායම කියමුකෝ ගෙදරක ආදායම කියන්නේ මේ
ස්ථිර වෙන්න එපා. ඒතකොට මේ 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 ස්ථාවර කර ගැනීම වෙනුවෙන් මම හිතන්නේ මේ එකගතාවයෙන් ගණනාවකට අපිට එන්න සිද්ධ වෙනවා. ඔව්. අනිත් එක මේ විපුල දැන් මේ අඩු වෙන බදු ආදායම දැන් 3-2ක් විතර අඩු වෙලානේ තියෙන්නේ. මේ ආදායම මම හිතන්නේ අය කරගන්න මේ ප්‍රධානම ක්‍රමය වෙන්නේ මේ සුරා බදු ඔස්සේ ගිහිල්ලි වෙලා මේ අරක්කු වල ඉඳලා සිගරට් වලට එනකම්ම බදු අය කරන්නේ. නෑ බදු අය කරලා අන්න ඒකයි වෙලා තියෙන. ඒ බදු අපිට දැන් අපි ගත්තොත් එහම සමහර වෙලාවට ඔතන බදු වංචා වෙන වෙලාවලුත් තියෙනවා. දැන් අපිට ඔය කියන්නේ මිනිස්සු ෆේක් ස්ටිකර් එකක් තිබුණා. දැන් සාමාන්‍යයෙන් සුරාබත් දෙපාර්තමේන්තුවෙන් ස්ටොක් එකක් යනකොට එතන ඉන්නවා මේ බදු නිලධාරීන් ටක් ගන්නකොට ඒගොල්ලෝ දන්නවා මේ යන ප්‍රමාණය අනුව මෙච්චර බද්දක් අය යුතුයි කියලා. නමුත් ඒක අය වෙලා නැහැ නේද? දැන් පෞගි කාලේ පුවත්පත් වල දැක්කා මේ මේ ආයතනේ මෙච්චරක් ගෙවලා නැහැ, මේ ආයතනේ මෙච්චරක් ගෙවලා නැහැ කියලා තියෙනවා. ඔව්. ඉතින් ඒ කියන්නේ ඒක නිලධාරිනුත් නේ. ඒ කියන්නේ නිලධාරිනුත් මේ වැඩේට සම්බන්ධයි. ඔව්. හරි. ඊළඟට මේ දැන් තවත් මාතෘකාවක් තමයි මේ තවත් කෙනෙක් මේ පොතක් ලියලා තියෙනවා. මේ තීරු ලිපි වගේක් අවුරුදු ගාණක් තිස්සේ එකතු කරලා මේ මිටියස් බාකිර් මාකර් කියන එක්කෙනා මේ අවුරුදු ගාණක් තිස්සේ අමාරුවෙන් තීරු ලිපි කිහිපයක් ලියලා ලියලා මේ ඒ ටික එකතු කරලා ස්ටේපරයක් ගහලා පොතක් විදිහට එලි දැක්වුවා. එලි දැක්වුවා කියන්නේ ඒක එන්න කියලා මේ කතානායකවරයාටයි අගමැතිවරයාට එන්න කියලා මේ ඒක බෙදුවා. බෙදලා ඉවරලා මේ ප්‍රධාන කතාව දීලා තිබුණේ කතා දෙකක් කරා. එකක් මේ තරිඳු උඩුවර ගෙදර මතක ඇති මේ විපුලට අපි අර එකපාරකුත් කතා කරා. එයා අත්අඩංගුවට පත් වෙන්න ඕනේ වෙච්ච වෙලාවක ගිහිල්ලි වල අමාරුවෙන් මේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. අර ට්‍රීවිල් එකක් ඇතුළේ හිටියේ අයිමාව අත්අඩංගුවට ගන්න කියලත් අන්තිම නඬුවා. මේ කොහොම හරි එයයි මේ සිරසේ චන්දන සූර්ය බණ්ඩාරයි තමයි කතාව කරේ. මම දැක්කා මේ වලට මේ Facebook එකේ එහෙම තම්නේල් හදලා තියෙනවා තරිඳු උඩුවර ගෙදර මේ මේ රාජ්‍යයේ ඉහළම ප්‍රධානීන් ඉස්සරහා ඒ කට්ටියට ඇඬෙන්න කතා කරයි. හරි චන්දන සූර්ය බණ්ඩාර රනිල්ට ඇඟිල්ල මූණටම කතා කරයි වගේ ඔය වගේ තම්නේල් වගේකුත් හදලා තිබුණා. කොහොම හරි මේ ගැටලුව තියෙන්නේ මේ විපුල දැන් මේ විදිහට පොතක් එලි දක්වන්න එන්න කියලා ඉවරලා තරිඳු උඩුවර ගෙදරයි ඊළඟට චන්දන සූර්ය බණ්ඩාරයි වගේ අර අපි අපිට කියන්න පුළුවන් එක්තරාම පිස්සෝ දෙන්නේ කියලා මේ පිස්සෝ දෙන්නන්ට දම්මල ඉවරලා අර අගමැතිවරයාටයි කතානායකවරයාටයි බන්නනවා. මේක මේ යම් ආකාරයකට ඒ ආපු පිරිස ඒ කියන්නේ අගමැතිවරයා කතානායකවරයා සහ මැති ඇමතිවරු ඇවිල්ලා හිටියා. ඒ කට්ටිය අපහස්තාවයකට පත් වෙනවා මේ එන්න කියලා බයින එකට. මේක ගැන පොඩ්ඩක් කතා කරමු විපුල. ඔව් මමත් ඒක දැක්කද සාමාන්‍යයෙන් මේ ඒකට අරද අරජිත වෙන්නේ නැහැ. එතකොට ඒක දැන් අපි අපි ඉතිහාස ගැන හිතාගෙන හිටියේ ඉතිහාස කියන්නේ මහත්ෙක් කියලානේ. ඒ කියන්නේ ඉතිහාස පෙනී ඉන්නේ ඒ කියන්නේ බොහොම එයා පාර්ලිමේන්තුව ඇතුලේ කරන කතා වුණත් ගත්තාම යාගේතර අර අඬන ශෛලියක් මේ තියෙනවා. අඬමින් වගේ තමයි කතා කරන්නේ. එතකොට එයා පෙනී ඉන්නේ මහා එයාට මහා පරමාදර්ශ මහා පරමාර්ථ තියෙනවා වගේ. ඒ කියන්නේ එයා හැම වෙලෙම කතා කරන. හැබැයි අපිට මේකෙදි හරි මේ කනගාටුවට කාරණේ තමයි අපි ආරාධනා කරපුවම දැන් අගමැති කියන්නේ ඒක ආයතනයක් කතානායක කියන්නේ රටේ මේ ව්‍යවස්ථාපිතය ව්‍යවස්ථාදායකේ ප්‍රධානී. ඉතින් ඒ වගේ පිරිසක් ගෙනල්ලා මේ කියන්නේ මම ඔයාට අපේ ගෙදරට ආරාධනා කරලා අපේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නා ලියලා දානවා අපපන් කියලා. හරි. කියලා මම හිනාවෙවි උඩබැනබැන හිනාවෙවි ඉන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ ඉතිහාස කරේ. ඔව්. කියන්නේ ඉතිහාස එන්න කියලා හරි එන්න කියලා මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. හරි එතකොට දැන් සාමාන්‍යයෙන් මේ මේ ඉතිහාස දැනගන්න ඕනේ මේ මේ යාගේ යාගේ පොතක් කරනකොට ලංකාවේ මේ අපි දන්න يعني ජනමාධ්‍යවේදී ඉන්නවා. එතකොට ඒ ඒ අය ගෙනල්ලා එක්ක කතා කරන්න ඕනේ. එතකොට මේක plan කරලා يعني මේක ඉතිහාස plan කරලා කරපු වැඩක්. මොකද මේ මේ يعني දැන් ඉතිහාස එහෙම මේ يعني ඉතිහාසයේ කතාවට අපි හිතමු නිස්තර කාසීම් හරි විත්තයිවන් හරි එහෙම නැත්නම් විජයනන්ද ජයවීර හරි ඔය වගේ කෙනෙක් ගිනලා දාලා කතාව ගියාන මේ කතාවට එන්නේ නැහැ පබ්ලිසිටි එකක්. හරි. එතකොට මේ මේ අර මේ බල්ලපුරණ එක තියෙන්නේ. මිනිස්සු ආසයිනේ බල්ලපුරණ ඒවා බලන්න. හරි බල්ලපුරණ එකක් තමයි කරේ. ඒක මම හිතන්නේ يعني ඉතිහාසෙ ගැලපෙන්නේ. හරි දැන්. ඔව් දැන් ඒක. එතකොට චන්දන චන්දන සූර්ය බණ්ඩාර මම දැක්කා මිනිහත් හරි ආචාර ධර්ම ගැන කතා කරනවා. එතකොට ඔය චන්දන සූර්ය බණ්ඩාරේ නොය ඔය ආයතනෙන් තමයි ලංකාවේ يعني අපි ගත්තොත් නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරේ. ඔව්. يعني දේශපාලන පක්ෂයක් විනාශ කරේ ඔය 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 මේ ඔය නාලිකාවේ. මොකද ඒ ඒ නාලිකාවේ අයිතිකරුට අවශ්‍ය වුණා. يعني ඔහුට මේ එක්සත් ජාතික පක්ෂය කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ එක එක පිරිස් මේ දාලා මේ එක කන්ට්‍රෝල් කරන්න වෙනවා. ඉතින් ඒක බැරි වුණු වෙලාවෙ ඉඳන් රනිල් වික්‍රමසිංහත් එක්ක පුදුම වෛරයක් තියෙනවා. මොකද
ඔහුට සාමාන්‍යයෙන් මේ ඔහු සාමාන්‍යයෙන් අපේ රටේ සුළු ජාතිකයෙකුට අපි මේ ඇත්ත කතාන්නේ ජනාධිපති වෙන්න බෑ. ඒතර ඔහුට ඔහු දැනගත්තා උට කවදාවත් ජනාධිපති කෙනෙක් වෙන්න බෑ. ඒතර ඔහු බැලුවේ මට ජනාධිපති වෙන්න බැරි නම් හරිද මං කියන දේ කරවන කෙනෙක් ජනාධිපති කෙනෙක් වෙන්න. එහෙම ආයතනයක වැඩ කරන කෙනෙක් තමයි චන්දන සූරියපාණ්ඩ. ඒ කියන්නේ අවම ඒ කියන්නේ අපි ගන්නවා පහුගිය කාලේ ඔය මේ රනිල් ප්‍රමසිංහගේ ගෙදර ගිනි තැබීම කියන සිද්ධියේදී සම්පූර්ණ වශයෙන්ම ওই සිරස ආයතනය තමයි මිනිස්සුම මෙහෙව්වේ. එහෙම ආයතනයක වැඩ කරන මිනිස්සුත් තමයි මේ සදාචාරය ගැන කතා කරන්නේ. හරි. දැන් අපි තරදුරුවර ගෙදර ගැන කතා කරන්න වැඩක් නැහැ නේ. තරදුරුවර ගෙදර මේ කප්පම් ගත්තයි කියලා පැවෙන් මහත්තයා කිව්වා. ඒක මේ කතරදුරුවර නෑ කියලා කිව්වෙත් නෑ නේ. ඒ කියන්නේ මිනිස්සෙක් බය කරලා මේ වගේ කප්පත්තරේ දානවා කියලා එහෙම කිව්වා. ඒතර එහෙම කෙනෙක් තමයි මේක ගෙනාවේ. දැන් මේ ඒතර බලද්දි මේ ඉමිතියස් බබාද. ඔව්. ඒක ඉමිතියස් කියේ දේශපාලන. අනිතක ඉමිතියස් කියන්නේ ඔයා. ඒක දැන් ඉමිතියස් දැන් පෙනී ඉන්නේ මාත්‍යෙක් විදියටනේ. ඒතර ඉමිතියස් මතක් කරනවා අර මේ දකුණු පලාස්සම මැතිවරණේ වෙලාවේ අර ආව ෆ්‍රැන්සිස්කෝ සිද්ධිය කියලා ෆ්‍රැන්සිස්කෝ කියලා කෙනෙක් ඉස්සුවා. හ්ම් හ්ම්. ඔස්සලා මේ මගේ වයසින් ඉන්න කට්ටිය දන්නවා ඒ හොයාගන්න නෑ. අන්තිමේදී මේ ඒ කියන්නේ මහා ඇමතිරි දිවුරුන් දෙන්න ආණ්ඩුකාරයනේ. ආණ්ඩුකාරය හිටි ඉමිතියස්ගේ තාත්තා. ඔව්. බගිර් මාගර. හරි. එතකොට ඉමිතියස් කරලා තියෙන්නේ මොකද්ද? ගැණියෙක් ගෙනල්ලා අර මිනිස්සයා කාමරයකට දාලා හරි ඒ ගැණි දාලා පින්තූර ගහපිට. එහෙම ගහපු ඉමිතියස් තමයි අපිට දේශපාලන සදාචාරය ගැන කියන්නේ. හරි. ඒත් අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේම හරි ඔය රැවුල කපන්නේ. මොකද මිනිහා රැවුල කපන්නේ. රැවුල කපන්නේ නැත්නම් මොකද මිනිහාගේ මොනේ දෙන හැංගීම අති භයානක හැංගීම් ටිකක් තියෙන මිනිහාගේ. වෛරය අර මිනිහාගේ මිනිහා තුළ තියෙන රනිල් එක ගේමක්. ඒක පිළිගෙන කියන්නේ මිනිහා රැවුල කපන්නේ. ඒක අපිටත් කියන්න තියෙන්නේ. ගිහිල්ලා හොඳ වික්‍රේෂන් දෙයක් අරගෙන රැවුල කපා ගන්න කියලා. ඒකයි විපල දැන් අනිත් එක දැන් මේ අගමැතිවරයායි මේ කතානායකවරයායි නිලතත්ෙන් සහභාගී වුණ එකට. අනිවාර්යයි. ඉතින් එහෙම දැන් කියන්නේ ආයතන හැලුට ලක් කරන්න බෑනේ. එහෙම නැත්තම් කතානායකටයි තුමාටයි කතානායක තුමාටයි අගමැතිතුමාටයි ආපු අයට කියන්නේ දැන් මෙතන යන්නේ වෙන වැඩක්. හරි අපි යන්නේ පොඩි වෙන ගේම් එකකට ඔයදෙනට ඉන්න කියන්නේ කියලා. හරි. එහෙම කියන්නේ එහෙම ගෝණන් එන්නේ නැහැ. සහ අනිත් එක ඔය කතිකයෝ දැනුම් දුන්නා නම් කතිකයෝ දැනුම් දෙන්න නම් මං හිතන්නේ ඒගොල්ලෝ යයි කියලා. හරි. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ යම් විදියකටද යා ඒ මිත්‍යාස් මන් දන්න තරමට දැන් මේ අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ දැන ඇඳුරුම්කම් තියෙනවා. හරි. එතකොට ඒතොර ඒ අය සලකන්නේ ඉමිතියස් කියන්නේ මේ පරිණත එහෙම මේ කියන්නේ වැඩිහිටියෙක් කියලා. ඒතොර ඉමිතියස් වැඩිහිටියෙක් නෙවෙයි වැඩිහිටියෙක් විදිහට නෙවෙයි හැසිරුනේ. ඉතින් ඒක ගැන මේ ඇත්තම මට හරි කනගාටුවක් ඇති වුණා. මම හිතුවා අර ෆ්‍රැන්සිස්කෝ එක එයා තරුණ කාලේ කියමුකෝ මේ ගැණු දාන එක ඇඳුන් නැතුව ඒ තරුණ කාලේ. මම හිතුවා දැන් මෙන්නකොට මේ මනුස්සයා ඊට වඩා මේ පරිණත මනුස්සයෙක් කියලා. ඒක බලනකොට තාමත් නෑ අර තාම ඉන්නේ අර මේ ෆ්‍රැන්සිස්කෝගේ ඒ සිද්ධියේ ඉතිහාස. එතන ඒක ඉතිහාස එහෙම කරපේක හොඳයි. මොකද ඊළඟ ඉදිරි දේශපාලන ගලඳුනුවකදී එතකොට අපිත් අර මේ කියන්නේ මිනිහාතේ ගූතලියන් නම් තියෙන අපේ ඇතුලේ ගූතලියක් ඊළඟට තියෙන. එච්චර. හොඳයි. අපි මීළඟ සතියේ තමයිම සතිය උණුසුම් කළ මාතෘකා පිළිබඳව වෙනස්ම දෘෂ්ටි කෝණයකින් සාකච්ඡා කරන්නේ. එතෙක් ඔබට සුබ සතියක්.